තායිලන්තයේ බැංකොක් නගරයට ආසන්නයේ පිහිටි කර්මාන්ත ශාලාවක අද උදැසන දවන්ත පිපිරීමක් සමග ගින්නක් හටගෙන තිබුණා. අදාළ පිපිරීම බැංකොක්හි ප්ලාස්ටික් නිෂ්පාදන කම්හලක සිදුව ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව එහිදී එක් අයෙකු මිය ගොස් තවත් 62 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එමෙන්ම ගින්නෙන් නිවාස 70කට පමණ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ගින්න නිවන බටයන් ගින්න වැඩ පැවැත්වීමට මහත් පරිශ්‍රමයක් දරමින් සිටින අතර තවදුරටත් පිපිරීමේ අවදානමක් සහ විෂ දුමාරයේ පැතිර යාම හේතුවෙන් ප්‍රදේශයේ ආශ්‍රිත දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මෙ අතර මියාමි නගරයේ අර්ධ වශයෙන් කඩා වැටුණු මහල් නිවාස සංකීර්ණයේ අනාරක්ෂිත ඉතිරි කොටස ආරක්ෂිත ලෙස බිම හෙලා තිබෙනවා. ඒ නිවර්තන කුණාටුවක් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට ළඟා වීම හේතුවෙන්. ඒ අනුව පුපුරන ද්‍රව්‍ය භාවිත කරමින් අදාළ මහල් නිවාස සංකීර්ණය බිම හෙලා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඇමරිකාවේ ෆ්ලොරිඩාහි මියාමි නගරයේ මහල් 12කින් යුත් ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටුණේ පසුගිය 24 වනදායි. එහිදී පුද්ගලයන් 24 දෙනෙකු මිය ගොස් ඇති අතර 121 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටිනවා. එමෙන්ම ගොඩනැගිල්ල කඩා බිඳ දමා පැය කිහිපයක් ඇතුළත කාර්ය මණ්ඩලය නැවත අතුරුදන් වූ පුද්ගලයන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ඉතියෝපියාවේ ටයිග්‍රේ ප්‍රදේශයේ පවතින ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 104ක් පමණ සාගතයට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ඒ අනුව ළමයින් 33,000ක් පමණ මන්ද පෝෂණයෙන් පෙළෙන බවයි ඒ සම්බන්ධව අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සමාජිකයින් සඳහන් කළේ. එමෙන්ම මාස 8ක පමණ කාලයක් තිස්සේ ඉතියෝපියානු රජය සහ ටයිග්‍රේහි කලාපී හමුදාවන් සමග පවතින ගැටුම් හේතුවෙන් තවත් මිලියන 1.8ක පිරිසක් සාගතයේ අවියස සිටින බවද ජගත් සංවිධානය පවසනවා. පසුගිය සඳුදා ඉතියෝපියානු හමුදාව ඒකපාර්ශ්වික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළද තවදුරටත් එහි ගැටුම් පවතින බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.